හොඳයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වන්නේ ජල බීතිකා රෝගය පිළිබඳවයි අනාදිමත් කාලයක සිට සොනකියා සහ මිනිසා පරම මිතුරන් ලෙස සලකනවා ගේ දොර වතු පිටි ඉඩ කඩම් ආරක්ෂා කිරීම වගේම ආදරයේ ගෞරවයේ ලෙන්ගතුගම ලබා දීමටත් සුනකෙන් රුසියන් වුණා සුනකින්ගින් මිනිසාට සැලසෙන යහපත අතිමහත් කෙසේ නමුත් ඔවුන්ගින් මිනිසාට සිදුවන අයහපතත් නැතුවම නොවේ මින් ප්‍රබලතම අයහපතක් වන්නේ මාරාන්තික රෝගයක් වන ජලපීතිකාව සුනකින්ගින් මිනිසාට බෝ වීමට හැකි ප්‍රවණතාවයයි කෙසේ නමුත් වර්තමානීය වන විට එන්නත් කිරීම තුලින් බොහෝ දුරට මේ අවදානමය පහ කිරීමට නවීන විද්‍යාව සමත් වෙලා තියෙනවා ජලපීතිකා රෝගයේ ඉතිහාසය කොහොම එකක්ද 19 සියවසේදී අගභාගයේ වන විට ජලපීතිකාව යුරෝපීය පුරා ඉතාමත්ම බරපතල ආකාරයෙන් පැතිර ගියා මෙලෙස ජලපීතිකාව වැළඳුණු සත්වයෙකුගේ සපාකෑමට ලක් වූහොත් එය ආසාදනය නොවී දිවි බේරා ගැනීමට කල හැකිව තිබුණේ තුවාලයේ පිරිසිදු කොට ඉතිරිය දෙවියන්ට බාර කර සිටීම පමණයි ඉතින් මෙවැනි බරපතල රෝගී තත්ත්වයක් තමයි ජලපීතිකා රෝගය කියන්නේ ජලපීතිකා රෝගය හටගන්නේ රේබීස් නම් වෛරසය හේතු කරගෙනයි මොළය හා මධ්‍යම ස්නායු පද්ධතියට පහර දෙන මේ වෛරසය ශීරපායි සත්වයෙකුගේ තවත් ශීරපායි සත්වයෙකුට කේටේ මගින් හරුදිරේ හා ශ්ලේෂ්මල පටල මගින් තැවරි ඒවා ආසාදනය වන්නට පුළුවන් විශේෂයෙන්ම සමෙහි තුවාලයකට ආසාදනය වී කේටය තැවරීමෙන් පහසුවෙන්ම ජලබීතිකාව සම්ප්‍රේෂණය වන්නට පුළුවන් සුනකීන්ට අමතරව නරීන් වඳුරන් සාවුන් වවුලැමැණි ශිරපායි සතුන් හරහාත් මෙම රෝගය පැතිර යාම සිදු වෙනවා ජලබීතිකා රෝගයේ රෝග ලක්ෂණ දින කිහිපයක් පුරාවට පවතින තද උණ හිසරදය ඔක්කාරය සහ වමනිය පිටවීමත් මානසික ආතතිය වැඩිවීමත් මේ සමග දක්නට ලැබෙනවා එමෙන්ම එම රෝගියා තුළ නොසන්සුන්භාවයේ වැඩිවීමත් එම රෝගියා ඉතාමත්ම අපහසුවෙන් කාලය ගත කිරීමත් අපට දක්නට ලැබෙනවා කාලය ගතවීමත් සමග ගිලීමේ අපහසුතාවයක් ඇතිවී මුඛයේ කේටේ වෑසෙන ස්වභාවයක් අපට දක්නට ලැබෙනවා ඒත් සමගම රෝගියා ජලයට ඉතා විශාල බියක් දක්නට ලැබෙන මේ නිසාමයි ජලබීතිකා රෝගය යන නාමය පටබැඳී තිබෙන්නේ මෙම රෝගී හඳුනා ගැනීම සඳහා DFP එහෙම නැත්නම් ඩිරෙක්ට් ෆ්ලුරොසෙන්ට් ඇන්ටිබොඩි පරීක්ෂා නැත්නම් ප්‍රතිදේහ පරීක්ෂා කිරීම මගින් අනාවරණය කරගන්නට පුළුවන්. මෙම රෝගී තත්ත්වෙන් බේරීම සඳහා ඇති එකම ක්‍රමය වන්නේ එන්නත් කිරීම පමණයි. ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වූ ලුයි පාස්චර් විසින් ජලපීතිකාවට එරෙහි පළමු එන්නත සොයාගෙන ලැබුවා. ජලපීතිකාව වැළඳුණොත් සුව කළ නොහැකි. කළ හැක්කේ එම රෝගී වළක්වා ගැනීම පමණයි. රෝග ලක්ෂණ ආරම්භ වීමට ප්‍රථමයෙන්ම මූලික ප්‍රතිකාර වශයෙන් එම සපාකය සත්‍ය පිළිබඳව අවධානය යොමු කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා. එමනම් ඔබට අද මේ වීඩියෝ තුළින් රේබීස් එහෙම නැත්නම් ජලබීතිකාව පිළිබඳව හොඳ විස්තරයක් දැනගන්නට ලැබෙන්නට ඇති. ඒ නිසා අප සමග ඉදිරියටත් මේ වීඩියෝ නරඹීම සඳහා එකතු වන්න. මස්රංග YouTube channel